අයමFෙගත් එක්ක එග්‍රීමන්ටයකට අසන්කර. ඒගොලොන්ට බිලියන් තුනක් අයමFගෙන් ලබා දුන්නා හැබැයි ලෙබනන් රට සම්පූර්ණයෙන්ම අගාධයට ගිහිල තියෙන් ආර්ථිකය සම්පූර්ණයම විනාස වෙලා ඇතුවසේම දොලදේශය නිස්පාතන ඒ රටේ ඩොර් බිලියන පනස් පහෙන්ඳලා ඩොර් බිලියන විස්සටඩු වෙලා ඒගොල්ොන්ගේ මුදල්ල එකකේ ලෙබනන් පවුන්ඩ් එක සීට අනුවකින් අව ප්‍රමාණ වෙලා උදහන්යක් හැරියට සොල්දාාදයක්ක්ගේ පටිය ඇතිබුණා ඩොර් නමසයක් එක ඩොලර් පණහට අඩු වෙලා අවුරුදු අවරුදු එක හමාරකින් ඒකොල්ලොන්ගේ දරිද්ධතාවය සීයට අසුවක් වනකං වැඩි වෙලා මේ ලෙබනය ගැනක කියන් හොදර තිබී රට ඒළඟට අපේ හවස්මටල හැන. ඉරඟට බැංකු පද්ධතියේ ලොස්ස එක ඩොර් බිලියන හැත්තතුනක් බවට පත් වෙලා. එකට බැංකුපද්ධතියම කඩාගෙන වැටිලා. එක ප්‍රධාන හේතුවක් තමයි ඒකොල්ඔොන්ගේ බැංකු ඔය සයිරී බැඳුම් කරතියෙන් ස්B අපි කිව ඒ ගන්න බැංකෝල්ට බල කර ඒව ගණඩ කියලා. බැංකුෝල්ට බල කල්ලා ගෙවාගන්න බැරුුණාව බැංගු කඩක් ඇටලා මම ලෙබනේ කැනකන්. ඊට පස්සේ. මුල්ලු මල් මේ පද්ධතියම පැරලයිස් වෙලා. උදහනයක් හැටියට ඩොලර්වලින් ඉතුරු කරපු කාන්ටියගේ ඒ ඩොර් එලියට ගන්න හැකියාවත් නෑ.මයෝජකයන්ට ොර්ල් ගන්න බෑ අපන අයනකරුවන්ගේ ඩොර් එලියට ගන්න බෑ. ගන්නවානම් සීයට අසුවක් අඩු කරල තමයි එව්ව ලබාදෙන්. එගු අහන අපේ සල්ලිවලට මොකද උුණේ හව මේ ගත්ත දූෂණය පිළිබඳව විශාල කතිකාවතක් දැ ගොඩන කිලා තියෙන ොහේ. ඉරඟට මේ රටේ වගේ තමයි ලයි් කපලා. හරි පැට්‍රෝල් නෑ එත් ලයිට්කපන්නේ පැ ලයිට් කපන හොදනේ පැකියක් ලයි් දෙනවාද කියලා.ටැක්සි ඒක යන්න සාමාන්‍යෙන් එදා ලැබනන් පවන් දෙදහයි අද වෙනකොට ලබන් පවන්් තිස්දහක් වෙන අවුද්ක ඇතුලේ වෙච්ච දෙයක් ැන ම මේ කියය. මික්ෂණයයක් කල තිනවා ගැලප් අයතනය. ඒක ඇහැබහම සියට හැට තුනක් කියලා තියෙනවා ඒකොල්ලෝ දැම් මේ උත්සාහ කරනවා කියලා ලෙබනන් රටෙන් පැරලෑන්. හැටටියට හැතු. ලෙබන නිස්පිරිතාලවල දොස්සරලාගෙන් සියට පණහක් දැන ලෙබනන් දාල ගිහිල්ලා. එතකොට දැන් ලෙබනන් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ලෙබනන් පාර්ලිමේන්තු අයි ලෙබනන් ආණ්ඩු අයි අතර ලපපු ගැටුමත්ති වුණන මත කැටුමත්තිව වුණ. අයම් එකර අනවාද නැද්. ඒගොල්ලො කටයක්කව අයමෙකට යන්න කටයක් වු අය මෙකරි අන් එපා. ඒකොල්ලන්ගේ මූලික ප්‍රශ්නය වෙලා තිබුණේ බැංකු පද්ධතියේ කඩා වැටීම නිසා. කොච්චරන් ප්‍රතිවියහකත කිරීම ද බැන්කුවලට අලාභයක් ගයන්න ේද කියන කාර මත තමයි මතකැටම තිවුණේ. හැබැයි දෙ දහනේ තමයි මේ කට්ටට ඉස්සල්ලම මේ ගෙවාකන්ට බැරිවනේ ඒකොල්ලොන්ගේ අයිස් වී එක. හරි ඉට පස්සේ සවරින් ඩිෆෝල්ට එකක් ුණේ සමවි දෙදස් තහන මාර්ත මාසි ඉට පස්ස අප මතකනෙ ඒ කෝවිඩ් එක විල්ල තවතුරට වර්ධනය වෙලා. බේරුට්ටවල එක්ස්පලෝසන් එකක් එහම ගිහිල්ල පිටසුන් නැතිවෙන්නම වැටනා. ලංකා වෙලා තියෙන තෙම වැඩ. ඒක යන්නේ මත බේද අත්තින අයම්Fකට අන්න ඕනත නැති්ක. දැන් අයිFකට අනක ගැන්න මේ යෝජනාව ගෙනල් තියෙන අද. අපි කතා කරපු ගැන කතා කරන්න දැව ඕන්නෑ මං තන මේ මුළු රටේ හැම්මත් දෙනාම දන්නවා අපි කිව්ව මේ කරන්න කියලා කරේ නෑ. ලිසාබ්‍රී මතිවරයා ය කිය න ඔවූ අපට කරන්න තිබුණු අපිත් අවුරදු ානත් ස්ක කරන්නඩ කිව කරනෑ ගෙකට ඒ ආණ්ඩුව නොහැකිතා අසමත් භාවය තමයි ඒක ඉදිරිපත්වලාතිීන්. සජිප්‍රේමදස විපක්ෂනායකතුමා යම්කිසි යෝජනාවාගයක් ඔවු ඉදිරිපත් කර. ඒ යෝජනා මම නැවත මෙතන ඉරිපත් කරන්න බලාපොරත්වවෙෙනෙ නෑ මංහිතාන අපි කවුරුත් දන්නවා කළ යුත්තේ මොකද. ම ඉතාමත්ම කෙටියෙන් කියනවා නම් කළ යුත්තේ අපේ ආදායම් වියද අතර තියන පර්තර අඩු කරගන්න නේ දායම වැඩි කරගන්නන ඒකට බදු සංශෝධනය කරගන්න ඕනේ වියදන් සංශෝධනය කරගන්න ඕන. ඊළඟට දෙක අපේ තියෙන මේ නයටික ප්‍රතිවියෝහකත කරගන්න. ඒක කොහොමට කරන්නන්නේ කියල ජිපේම් ද මාන්තිතුමාත්කිව අනි ිමසි මාන්තුත්කකිව දැන් ඒ පත්ේ කට්‍ය ඒවක දැන් කිය නාලක ගොඩේ. හ ලක විතරයක් කර මකද කරන්න න කියලා. මෙම අපි කලින් කියපු දේවල්ක කමන්න. ඊළඟට වහාම මහබැංකුව විනි්‍යාලුකූල තැනකට ගේ්ඩෝ. ඒකට අලුත් අධිපතිවරේ පත් කල් තියෙනවා හිටපු අධිපතිවරේලේයාගේ පස්පොට්ටක සස්කල් තියවාගේ අපිට ආරංචුුණ ඒ කෙසේවෙතත් අපිට පුළුවන්වෙන්න ඕනේ මූල්්‍ය වෙළඳ පොලේ පරිපාලනය පාලනය නැවතත් අතට ගන්න. එනිසා මම යෝජනා කරන එකදයක් තියෙනවා. මේක තාක්ෂණි කාරණයක් පාර්ලිමේන්තුවය කතා වෙන්න ඕන දෙයක් නෙමේ නමුත් නන්දලාල් වීරසිංහ අලුත් අධපතිවරයට මං මේ ැන හිතන්න කියර ඉල්ලනවා. ඒ තමයි ප්‍රතිපත්ති පොලි අනුපාතය අවුවශයෙන් දෙගුණයක් කර. එක මේ කොට්‍රවස්ස කතාාවම්ම මේ කියයන්. සියයටට හයමාරට තිබිච්ච ප්‍රතිපත්ති පොලි අනපාතය මංවිශවාස කරන ආකාරයට සියට අඩු ගය දොහත් හතුනක්ත් ඩෝ. ම කළ නත්තන් අප මේ රුපියල මේ වැටෙන වේගේ නවත්ත කන්න බැරිවුණ මෙතන තාක්ෂික කාරටනා කියන්න තැනක් නෙවේ. නමුත් ඒ යෝජනාම ගැන ඉතාමත්ම ගැමරෙන් කල්පනා කරන්න කියෙන මම කියනවා ඒක වහම කලියයතු දෙැක්කලමං විශ්වාස කරනවා ඒකටට පුළුවන් අද හැන්දාව හම්බුවලා මනිටරරි බෝඩ්ඩ් කලුතෙන් පත් කළ තියෙනවන ඒකට්ටේ මේ සම්බන්ධයෙන් වහම තීරණයක් ගන්නු නැත්තන් දැම්බලන්න තුන්සිය විසරත්තයාගේ ඩොලරේ අගේ බැන්කුවල. හත්‍රවනක තමයි රුපියලේ අගේ. මේ විදියට කඩාගෙන වැටන දෙන්නවා වෙනුවට. යම් කිසි වැඩපිළිවලක් අපට ක්‍රියාත්මක කරන්න වෙනවා මේක තුන්සිය විස හරි නවත්තක. ේ විශස නවගෙන අපට නැවතත්මකතුන්සිියයට දෙසියා අසුවර දෙසිය පනහර දෙසියහතලියටගේගෙන වැඩි පිවෙලක් කරගන්න වෙනවා නැත්තන් අපි මේ රටේ ජීවත්වයෙන් ැරිතත්වයකර යනවා ඒ කරන්න තාක්ෂිහ වැඩ කටයුතු මේ කටියට කරන්න බලන් නමුමත් අවසාන වශයෙන් සහ වඩාත්ම වැදගත්ේ තමයි සජි ප්‍රම දස අපේ විපක්ෂණයගතුමත් කිව අපේ මේ අඩුවාදායම් ලාබීන්ම මේ ව්‍යසනයෙන් බේරගන්නවොන්. අද අපේ මිනිස්සුන්ට දෙවේලක්තිය එකවෙලක් අත්රන්න බෑ ම තුන්වේලගැන කතා කරන්නන්නේ නෑද. ඒක අපි හැමෝටම දැනෙනවා. මගේ භාර්ාව සුමමාකටකට ග්‍යාමත් දැනවා මට ඒ හැන්දෑඇත්ව හරිස විශ්වාස කරනවාද මෙචර මුදලක් ියදන්ගුණනාා කියට සාමා්‍ය බලිටකගන්න. හරි ඒක තමයි යථාර්ථය මෙතන ඉන හැමෝටමක තේරෙනවා. ඒ නිසා මම විශ්වාස කරන විදියට අපේ දරිතතාවේ දෙගුණ වෙලා තියෙනවා. මම විශ්වාස කරවා මේ විවශනය නිසා සහ ඉදිරියට තවත් අපට බොහෝ කරදරවට මූන පාන සිද්ධෙනවා. අපේ දර්ජතාවේ ජීවත්වන පුද්ගොලයෝන්ගේ ප්‍රමාණය සීට විසි පහ වැඩි වෙලා ඇතිකල මංහිතනවා. එහෙමන අපිට කළ යුතුදේ මොකක්. මයිතට එන්න කලින් එක දෙයක්ෙන මම තාක්ෂණිකකාරණාණය කිවේ ගරුම ඇමත්තුම තාක්ෂික කාරණාව මංකිව. නමුත් ඒ ඒ ඉම්පලිමෙන්ට කරන්න ඒව ක්‍රියාත්මහ කරන්න න ක්‍රියාත්ම කරන්න වැඩ පිවෙලක්ෝොන. හැ ඊට කලිම එක දෙයක් කියන්න. අපි විදේශ ණය අපට ගෙවන්න තියනවා. ඒ මෙවැට සල්ලි නෑ. අපි ම ගාන කියන්නේ ැවුණට අපි හොඳටම දන්නවා මහ බැංකේ අතේ කොච්චරද විය දන් කරන්න ද්‍රවසීලී ඩොර් තියන්න කියලා එක ඇහුවොත් බාහිතනවා. හරි එච්චරම අඩු තනකට තියෙන්නේ. දැ අපි ්නයගෙවල තියෙනවා ජනවාරිදල මාර්තවෙනකන් ඩොර් බිලියන දෙකයි දසම හය. ඊට පස්සේ අප්‍රේ මාසේ අපට ගෙවන්න තියෙනවා ඩොර් මිලියන දෙසේය හතලස් හතා. ඊළඟට මැයි මාස අප සජිප්‍රේම ද සන්තුත්කිව දැන් අපට ඊටත් වඩ අප්ඩේට්ක්කාවා මේ මැයි මාසෙකෙවන තියෙන ඩොර් මිලියන හයිසිය විස්සා. හයිසිය විස්සයි මැයි අප්‍රේල් දෙසිය හතලි හයි. එතකොට අටසිය හැටක් කටසිය හත්තාවක් විතර වෙනවා. ඊළඟට ඉන්දාවෙන් ගත්ත කෑම ගෙනපපුුවට බෙහෙත් ගෙන පවාට කලින් අවුදු මාසවල ගෙවන තිය ඩොර් බිලියන එකයි දසම හතරක්. එතු එකයි දසම හතරයි මෙතන හයිසියක් කිව ඩොර් බිලියන දෙකක් මේ දැන්ගෙවන්න තියනවා. එන මාසයන මැයි මාස වෙනකොළට. අපිට සල්ලි නෑ. සල්ලි නෑ ඉති අපි මේ න ප්‍රතිවියෝමකත කරගන්නම වෙනවා. ඒනිසා තමයි වහාම ජාතන්තන මුල් අරමත් සම මේ සාකච්චා පටන්ගර නිදතා නිත්තු දෙදක කාල්ල පොමිස මේ විශවාසය නැවතට ගොඩනකාකන්නම වෙනවා. ඒ විශ්වාසය ගොඩනකාගන්න ක්‍රෙඩිබල් ආණ්ඩුවක්කෝන්. එතනයි ප්‍රශ්නැතියෙන් දැන් ආණ්ඩුවක් නෑ මුදල් ඇමති කෙනෙක් නෑ. හරි නමුත් අපිට මෙහෙම යන්න බෑ. හරි විශ්වාස සම්පූර්ණයෙන්ම අපේ රට කරහි යෙන විශ්වාසය බිඳ වැටිලා. දැන් සමකත සජි ප්‍රමදාශ මන්තතුමා අප විපක්ෂණනායගතුමා කිවේ එතුමා කිවේ අපිට අවශ්‍ය ද. කච ජේය කරමතු මන්තුම මුදල් ඇැමතිවරෙක් නැතුවන වෙයි මුදල්ලඇමතුර හැට පත් කරපු අලි සබ්‍ර ඇමත්තුම ලබදි ජතපතු ම පිියා ම තු දල් ර . පැදලිකිරීම ස්තුති අ ගාන ඒක කොන් ිරන්ස් ස්්ට එකක අඩුගාරහිම ලෝක දන්නවා කෙනෙක් ඉන්නවා කියලා. හරි සබයි සබ්‍රියමතුමාාව මෙතන ඇවැ ේ කතාව කිව්වේ. ඒ කෙසේ වෙද. අපිට අපිට මෙතන ගැටලුව තියෙන්න්නේ මේ දේශ ආණ්ඩුව පාකර මිනිසුකිීන ජනාධිපතිවරයා එා කියල මනිස්සුකි නතුර අපි මේ ප්‍රශ්නය ඇත්තස කොටස් තුනත්තියනවා. ාල ්‍ර් తති ంඩ සంබන්ධ . අු ాంඩුව ක්కො. අු ්‍රතිපාతයක් න සහ අලත් රාජ්‍ය පාලන వියහයක්కන්න. එතු මේ සියලු දේකරන්න නම් අපි ඉස්සලම මේ දේශපාහන අර්බුදය යම් කිසිදුලට සමනය කරගන්නන්නේ හිට පස්ස ඒකත් එක්ක තමයි ආර්ථක විසිදුමට අන්නෝන් එහම නතුව කිසි දෙද කරගන්න බෑ. එතකොට තමයි එක පැත්තකින් සජමම අපි විපක්ෂනාගතුමා කියලා තියෙනවා මේ විදාග ජාතපිකර හසේය යුතු ගේ ඔක්කොමත වා මගත ඒ පත්වයන්නවා. අපි දේ අමුත් ඒක විවස්ථ ඇතුල කරන්න බෑ. හරි දැන් කරන්න බෑ ඒනිසා අපි ගැනන්තර්පාලීන කරයකට හරි අපි එමු. අපි එහෙමල ජනාධපත්තුමාට අපි හෝජනාවක් කරමු මේ විස්සෙන් අයින් වෙලා දහනමට එන්න ඔකළු තුනෙෙන් දෙත් අපිට දෙනවට අපිට එහමක් මොකක් කර තැකටයන්න පුළුව. ඉන්ගිසි කේමක් තියෙනවා යකාන් හැබ්දක නටටල්ග රැව්ලයි කැදයි දෙ එකකම බෑ ඉතින් ඒනිසා අපි අපි සූදාන මේ ප්‍රශ්නය විසඳන්න අපේ නායකතුමා කිව අපි සූදාන කට කාලයන්නමට විනාධියත් දෙමන්නනව තුර හරි අපි සූදාන හැබ ඒ සූදානම ක්‍රියාත්මක කරන්න නම් විවහත්මක වෙනසක් අපට කෙටිකාලීන වාඩි කරන්න සිද්ධ වෙනවා. අපි ජනාතිපත්තුමාට ආයචනා කර යක. හරි මටත් ගොහ පනිිවඩේෙනවා යය පැත්තෙන් මම ජනාතිපත්තුමාට කියන අපේ වික්ෂනාගතුමා කිවවාගේ ගරු ජනාතිපත්තුමින්. අප මේ ප්‍රශ්න විසදන්න නම් ඔබත් යම්කිසි දිදක් මේක දායකවෙන්. ඔබ කියන්න අප මට විසෝන්න. දහට ගෙනාව එක දවසි ගරු මන්තිතුමා අපි ඇවිල්ල නවක මන්ත්‍රීවරු. දහට ව ව්‍යස සංසුදකය එක දවසගේ කර ම ට වන් මනි තල් ටෝප් හරික් දවසකින් ගෙනාව පාලනය දීර්ග කරගන්න. අපිට මේ රට වැැසිාව වෙනෙන් මිලියන් විස්සක් වෙනුවෙන් ගරු ජනාධපත්තුමන අපේ ඔබතුමාට ආයචනා කරනවා. ඔබතුමාට තමයි වැඩ කරන්න පුළලුව. ඔබතු මා මේ ඉදිරි පත්ව ඔබතු ඉදිරි පත්ව න අපි පත් ම. ඒම සිහ ඇැතුමත්ව පාලිමෙන්තුවට බාර දෙන්න කියලා නොමුත් පාල්ලිමේන්තවට බාර් දෙවා කියැන නීතිමය ආකාරයෙන් භාර්ධයන්න ඕනේ ඕවසයිත් කමටි හරි අපි පිළිගන්නවා. නමුත් අපිට අපිට බලය පාල්ලිමෙන්තු ඕන එතුමත් එක්ක අපි එක්ග වෙනවා පල්ලිමෙන්තු හරහතවා මේ කරන්න ඕන අපි ලෑස්ති කරම න සරවාගේ මේ වැඩ පිළල යම් කිසි විදකට හොද තන රන් ව ල්ගර න්ද කට ත් ිත් හ කාල.